Yes. අද අපි ඇවිල්ලා තියෙන්නේ ගෙවල්ලංගේ සුපර් මාකට් එකට අපි කොත්තුවක් හදන්න ගෙදර අද හෙල්දි විදියට අද අපි රෙසිපි එකක් ෂෙයා කරනවා ඔයගලන්ට අපි ගිහිල්ලා බලමු දිල්නි හදන කොත්තුව කොහොමද කියලා කොත්තුවට බඩු ටික ගන්නවානේ අපි යමු අපි අද මාළු ගන්නවා දැන් රයිස් එකට ඉස්සෝ ටික දැල්ලු ටික ඒ ටික තියෙනවා මේ වගේ hey bro how are you good 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 thank you this this is the mango of badami it's from the indian okay. Indian special yeah, right yeah it's a very sweet one nice we can try this no? How much 1 kg it's a 9.95 wow it's a good price no yeah enna kilo ekak adamba dirham 995 api gamu thawa parata thawa ekak ganna denne wenne wage packet edara thibunada men me wage parata ekak ona me kottuwata මෙන්න මේ වගේ ලොකු සුපර් මාකට් එකක් ගයිස් අපි දැන් කොත්තුවක් හදන්න බඩු ගන්න යා මෙන්න මේ වගේ අලුත් පළතුරු ටික තියෙනවා මේ වගේ දෙලුම් තියෙනවා දොඩම් තියෙනවා ඇපල් තියෙනවා කෙසෙල් තියෙනවා මෙන්න තියෙනවා දෙල් කැමති අයට අද ඕගොල්ලන්ට මේ අපි ගෙදරට බඩු ගන්න ගමන් තමයි මේ කොත්තු හදන්නත් බඩු ගන්න එකම පෙන්න මාළු මිරිස් තියෙනවා බඩ ඉරිඟු ලවස්සට බඩ ඉරිඟු තියෙනවා ඉතින් කිලෝ එකක් 11යි එතන තියෙනවා ලෝලු ටික කැරට් තිරම් 7යි මේ වගේ තියෙනවා ඉතින් කරවිල තියෙනවා වම්බුට් එතන තියෙනවා කරවිල කිලෝ එකක් දිරම් 17යි ඇඟට ගුණයි එතන තියෙනවා කරවිල bro what is this this is the white radish එතන තියෙනවා මේ ඇඟට ගුණ නෙල්ලි කිලෝ එකක් 17යි මෙතන තියෙනවා මුරුංගා ට්‍රාන්ස්ටික් කිලෝ එක 13යි මෙතන බෝන්චි තියෙනවා එතන චූටි ලුණෝ කිලෝ එකක් 6යි 95යි ඉඟුරු තියෙනවා 15යි එනවාගේ බීට්රූට් කිලෝ එකක් දිරාම් 3යි 95යි ඉතින් අපි එකම ඔයගලන්ට සතිය බඩු වියදමත් වෙන්නනවා එන්න තියෙනවා වට්ටක්ක තියෙනවා ඉන්දියන් වට්ටක්ක දිරාම් 8යි වාව් මෙන්න වට්ටක්ක ලවස්ලට දිරාම් 3යි පම්කින් කිලෝ එක එන්න මේ වගේ එන්න තියෙනවා ලොකු ලුණු දිරාම් 7යි 95යි මෙන්න හල තියෙනවා මෙන්න කොත්තු හදන ගමන් ගෙදරට ඕන බඩු ටිකක් තියෙනවා හැබැයි හිත නවතින්නේ කොතනද දැන් තියෙනවා මෙන්න වේලපු කොස් තියෙනවා මේ තිල්නික හිත යන්නේ මෙන්න මේ වගේ දේවල් වලට මෙන්න වේලපු කොස් තියෙනවා මේකක් අපිත් ගන්නවා අන්න රයිස් නූල්ස් මේ සේවන් මේක දාන්න චූටි පුතේ එන්න මේ වගේ දේවල් තියෙනවා අපි දැන් බඩු අරගෙන ඉක්මනට යමු අද අපි මේක වැඩි මෙතනින් මේව කරන්න ඕනේ අපි ගෙදර ගිහිල්ලා බලන්න තියෙනවා දැන් 9 10 13යි අපි රෙසිපි එක දිල්ලි ෂෙයා කරයි අපි ගිහිල්ලා මොනවද දිල්ලි හදන්න කොත්තු ඉන් ඩුබායි එන්න පුතේ bro thank you very much okay bye කොත්තුවට ඕන චිකන් ටිකක් අපි ගත්තා මේ විදියට චිකන් බ්‍රෙස්ට් එකයි පුල් චිකන් එකක් කපලා අපි ගිහින් බලමු. යෝගට් ටිකයි. තමාගේ යෝගට්. චූටි පුතේ. ඔයාලට මොනවද ඕන? ඔයාලට මොනවද ඕන? යයි කේක් ඔෆර්ස් ඔෆර් සෙක්ෂන් එකේ ඉන්නේ රකොන්ද ඔෆර් බලන ගමන් දිලිනි නංග ෂේප් මොනවද ගත්තේ කස්ටඩ් පුඩින් කස්ටඩ් පුඩින් දැන් මොනවද දිලිනි ගන්නෙ දැන් ගත්තේ කුකින් මොලේ හා ඊළඟ මොකලයි මොනවද දිලිනි මේ පැස්ට හදන්න පැස්ට ලවර්ස් ලට නැතුවම් බැරි කුකින් ක්‍රීම් දිලිනි ලීක්ස් හොයා ගන්නවා වා ලීක්ස් අද කොස්තුවට වැටෙන ලීක්ස් මේක ඇතිනේ යම් කිරාගන්න යප්පනවද පුතේ කොකිස් 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 ඉන් ඩුබායි වෙන දින කොකිස් මේ දවන තව මොනවද අඩු දැන් කොත්තු හදනනේ ආවේ එුණට ගෙදරට ඕන බඩු ටික එක දවසින්ම අරගෙන ඉවර කරන්න මොකද මොනවද දී වාව් බලා සැනසෙමි හැබැයි කෑම තහනම් ඩයට් ප්ලෑන් එක කියන්නේ දැන් දිල්ලි ගුලාබ් ජාම් තියෙනවා ඒ කෙසහේ බයි ඈ
Yeah. Okay, bro. Bye. He's my friend. Take care. Bye. Thank you, bro. මාළු ටික ගත්තා අපි කිම්පිස් ගත්තා තලපත් නෑ අද කිම්පිස් ඉස්සෝ දැල්ලෝ ගත්තා මෙන්න මේ වගේ රයිස් වලට ඉතින් බලමු ඊ අපිට අවශ්‍ය කිරි වර්ග ටික තියෙනවා කිරි දේවා මෙතන තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් මෙතන තියෙනවා ජූස් ජූස් මෙතන තියෙනවා සොෆ්ට් ඩ්‍රින්ක්ස් හැමදේම තියෙනවා බටර් චීස් මේ ඔක්කොම අපි දැන් ගෙදර යනවා දැන් නම් බඩගිනි වෙලාව 10:44යි අපි යනවා දිලිනිගේ රසම රස කොත්තුව හදන හැටි බලන්න අපි ගිහින් හදන ඕන කරන්නේ කොමඩු කොමඩු යක් කියලා දෙන්න යක් අපි යක් ගෙදර යන්න කොත්තු හදන්නේ මෙන්න මේ ද්‍රව්‍ය කොත්තු හදන්න අපිට කොත්තු රැල්ලක් නැහැ ඒ වෙනුවට අද ඕගලන්ට පෙන්වන්න අපි ගෙදර කොත්තු හදන විදිය එන්න මේ වගේ ප්‍රීමියම් මලබාර් පරාට තියෙනවා මෙතන පරාටයි ගමන් රත් වෙනවා පරාට පුච්චනවා මෙතන ඒක මදර ගින්නට මේවා කරන්න ඕන මොකද අපි කැලී ඉරන්න ඕන මෙන්න මේ වගේ ඒක අපි වෙනම පෙන්වන්න දැන් මුලින්ම පරාට හැදෙනවා දැන් අවශ්‍ය ද්‍රව්‍ය ටික කියලා ඉන්න ඕන දෙන්න මුලින් තියන ලීක්ස් කරලක් ඕන අපිට තක්කාලි ගෙඩියක් ඕන තක්කාලි ගෙඩියක් ගෝවා තියෙනවා ගෝවා අවශ්‍ය ප්‍රමාණයෙන් දිලිනි කපලා ගන්න මෙතන තියෙනවා ලූණු කොළ මේක වාව් මේක දැම්මම යමි මෙතන තියෙනවා කැරට් කැරට් මේ දවස්වල කතා බහට ලක් වෙච්ච දැන් චෙෆ් මාරු වෙලා ඉන්නේ දැන් තියෙන රට ලුණු ගෙඩිය සුදු ලුණු ගෙඩිය ඒ වගේම මොසරෙල්ලා චීස් චීස් කොත්තුද චීස් කොත්තු එතන තියෙනවා චිකන් බ්‍රෙස්ට් එක තියෙනවා අපි ගෙන ආපු එතන තියෙනවා අර යමි යමි එකට හැපෙන මැද තියෙන චිකන් එක කියන කට්ටු චිකන් එක මෙතන තියෙනවා ෆ්‍රෙෂ් මිල් ඒ වගේම බිත්තර දෙකක් තියෙනවා මෙතන තියෙනවා දිල්ලගේ සෝස් බෝතලේ දැන් ටුට්ටක් ඉවරයි ඒක අපි මේ ගමු තව තියෙනවා මෙතන සෝයා සෝස්. ඉතින් ඔන්නේ කොත්තු හදද්දී ස්ටාර්ට් එක මෙන්න මේ විදියට මෙන්න මේ වගේ පරාට පුච්චලා අරගෙන ඕගොල්ලෝ මෙහෙම රෝල් කරගන්න. පළමුව මේ ආකාරයට රෝල් කරගෙන මෙන්න මේ ආකාරයට තියන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ චූටි චූටි කෑලිවට කපන්න ඕන. මේකට ඕන ලොකු පිහියක් යොදා ගන්න පුළුවන්, මන්න පිහියක් යොදා ගන්න පුළුවන්. හැබැයි අපි යොදා ගන්නේ චූටි පිහිය. බටර් කපන පිහිය. මේ වගේ චූටි චූටි වලට කපන්න ඕන මම කොත්තු බාස් කෙනෙක් ලංකාවේ ඉස්සර. දැන් ඔන්න කොත්තුවක් ඕගොල්ලෝ ගෙදර try කරනවා නම් මුලින්ම මෙන්න මේ විදියට පරාට ටික කපා ගන්න. හස්බන්ඩ් ඇන් වයිෆ් හදන්න පුළුවන් මේක ඕන යාළුවෝ ටිකක් සෙට් වෙලා හදන්න පුළුවන් මේක. අද අපි ෆැමිලි කොත්තුවක්. මේක අපි ගෙදර ඉන්න අයට විතරයි හදන්නේ. අද ගොඩක් අය නැති නිසා අපිට ගොඩක් පරාට ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. හැබැයි මට නම් මේ කොත්තුව ගොඩක් පරාට දා ගන්න මොකද මම ගොඩක් කොත්තු ලව කෙනෙක්. ඉතින් මම කොත්තු කන්න ආසයි. දැන් මුලින්ම එන මේ විදියට අපි පරාට ටික කපලා මේ විදියට අපි එකතු කරගමු. දැන් ඒ අතරතුර අපි හෙඩ් chef ඇවිල්ලා මෙතන බලනවා මොකද වෙන්නේ කියලා. හෙඩ් chef පෙන්නන එක එක දේවල් මෙන්න මේව බලන්න ඕන මේව බලන්න ඕන. ටික හැදීගෙන ඉන්නේ. පරාට ටික නම් කපල ඉවරයි. තව එක පරාටයක් තියෙනවා ඇසිස්ටන්ට් chef කපන්න. මොකද ජොටි පුතාව දැන් අපි යමු. chef ඇවිත් නැවතත් බාරගත්තා. දැන් අපි මේ විදිහට හීනියට කපා ගත්ත. නැහැ ඉස්සෙල්ලා අපි දාමු කැරට්. කැරට් දානවා. ඊට පස්සේ කැරට්. ඊට පස්සේ තියෙනවා අපි ගාව ගෝවා. අර කොත්තු වල වැඩිපුරම සමහර ලාවට අපිට මතකයි හම්බෙනවා ගෝවා. අද මේක අපි ගෙදර හදන හින්දා අපිට කැමති විදියට ගන්න පුළුවන්. ඒක දිලිනි තමයි මේ ප්‍රමාණය තීරණය කරේ. ඒක ප්‍රමාණය වෙනස් වෙනව නේද දිලිනි? ආ මම කැමති විදියට දාන්න එළවලුත් කියලා. එළවලු වැඩි කරලා ගන්න පුළුවන්, අඩු කරලා ගන්න පුළුවන්. දැන් මේක තමයි හොඳ කලාවක්. මේ විදියට තරර chef වගේ. වාව්. ඊට පස්සේ මොනවද දෙනවද ආද? සෝස් සෝස් බෝතල ඉවර වෙලා කියලා කට්ටිය දැන් බලයි මේ සෝයා සෝස් දාගත්තා. ඊට අපි හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙනවා මේ බිත්තරයක් දාන්න. 1 2 බිත්තර දෙකකුත් දාලා. ඔයාලා හදන්නේ වෙනස් විදිහකට නම් ඒකත් කියන්න. පහලින් කමෙන්ට් කරන්න මේ මේ ලේසි විදියක් අපි හොයාගත්තා.
ඔයගොල්ලෝගේ තවත් විදි තියෙනවා නම් අපිට අනිවාර්යයෙන් පහලින් කමෙන්ට් කරලා කලින් හදාගත්ත චිකන් ටිකක් දැම්මා. ඉතින් අපි ඒක හැදුවේ නැහැ කටු චිකන් එකනේ. ආව් චිකන් හොද්ද හැදුවේ නැහැ හොද්දක් තියනවා නම් ලේසි. හොද්දක් දාගන්න. අද අපි මේකේ චිකන් ගොඩක් දැම්මා. රෙස්ට් එකම දාපු හින්දා අපිට අවශ්‍ය නැහැ කියලා හිතුවා. අවශ්‍ය නැහැ කියලා හිතුණා. මිරිස් දාන්න ඕන. මිරිස් ගතිය, යමි ගතිය, ස්පයිසි. මේ තියන්නේ පොඩ පරාට කෑලි ටිකක් ලොකුයි ඕන්න ඕගොල්ලන්ට මේක පුළුවන් තව හීනියට කපා ගත්තොත් තව හොඳයි ගොඩක් හීනියට තියනවා නම් ගොඩක් හොඳයි ගොඩක් හීනියට ඉතින් අපි බලන්න ඉක්මනට වැඩේ කරගන්න මොකද මේ අපිට ඇවිල්ලා තියෙන ඕඩර්ස් වැඩි ඔන්න ඔය ආකාරයට මම කපපු පරාට එක දැන් බීම කවලම් කරන මේ විදියට ෆ්‍රෙෂ් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දානවා දෙන්නේ යෝ පිලා තියෙනවා මොසරෙල්ලා චීස් චීස් ලවර්ස්ලට චීස් දාගන්න පුළුවන් යම් 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 දැන් මේක හරි දැන් කොත්තුව හරි රෙවොන් දුම දාන ගෙදර හැදුණු අපේ චීස් කොත්තුව චීස් චිකන් කොත්තුව හෙඩ් චෙෆ් බයි දිවිදි අපි දැන් මේක සර්ව් කරමු දැන් මොන දෙන්නේ සර්ව් කරන්න යන්නේ එන්න මේ වගේ බලන්න අපිට විනාඩි 20ක් 30ක් විතර ගියා මේකට නේද විනාඩි 30ක් වගේ කාලයක් ඇතුළත අපි හදපු චිකන් චීස් කොත්තු ඉන් ඩුබායි මෙන්න තියෙනවා කොත්තුව ඕ පැටියෝ ඔන්න ඔය විදිහට තමයි ගෙදර කොත්තු හදුවාම මේ ඉන්නේ අපේ හෙච් ඉතින් අපි මෙතන හොඳට ගෙදර හද ඔබතේ ඉන්නවා ඉතින් ගයිස් මෙන්න තියෙනවා චීස් දාලා චිකන් දාලා මෙන්න මේ වගේ හර්බල්ස් දාලා අපි කාලා බලමු ගෙදර හදපු හෙල්දි කොත්තුව වාව් සර ගානට සර අඩුත් නැහැ වැඩිත් නැහැ මීඩියම් ස්පයිසි ඔන්න මේ කැම ගෙදර කැම හදලා කන්න කැමතියට දිගටම අපිත් එක්ක ඉන්න අපි පුළුවන් වෙලාවක් ආවගම අලුත් රෙසිපි ගේන්න ඉතින් ඔන්න කොත්තු ලවර්ස්ලා ඔක්කොම පහලින් කමෙන්ට් කරන්න මේ වීඩියෝ එක බලලා ගෙදර කොත්තු හදන යාළුවෝ මතක ඇතුව අපි සබ්ස්ක්‍රයිබ් කරන්න සියලු දෙනාට ජය වේවා